අවසර අපේ හැඳුනේ තව සූත්‍ර ධර්ම වල බුදුහාමුදුරු දේශනා කළ තියෙන අපේ හැඳුනේ දැන් පංච උපාදානස්කන්ධේ උදය වය දකින්න කියලා අපේ හැඳුනේ මේ ඇතිවීම දකින්න නැතිවීම දකින්න කියලා. ඒක අපේ හැඳුනේ දැන් අපි දැන් පංච උපාදානස්කන්ධ අනිත්‍ය දකිනකොට ඒක අර පරිසම්පන්නව දැක්කට පස්සේ ඒක මේ අනිත්‍ය පේනවා. ඇතිවීම කියන්නේ අපේ හැඳුනේ අවිද්‍යාව තුළ ඒ හට ගැනීමද බලනවා කියලා කියන්නේ ඇතිවීම නැතිවීම කියන්නේ මහත්ව සකස් වෙන සෑම පස්සයක් ඉදිරියේම මහත්ව වේදනාව අනිත්‍ය බවට පත් වෙනවා වේදනාව සකස් වෙනවා තේරෙනවද සකස් වෙනා වූ සෑම පස්සයක් පාසාම සකස් වෙන්නේ මොකද්ද විඳීම ඒතකොට විඳීම සකස් වුණේ කුමක් නිසාද පස්සේ අනිත්‍ය නිසා තේරෙනවද පස්සේ අනිත්‍ය වෙන්නේ කුමක් නිසාද පස්සේ සකස් වීමට හේතුනා වූ අධ්‍යාත්මික රූප බාහිර රූපේ විඥානි අනිත්‍ය බවේ නිසා තේරෙනවද එතකොට වේදනාව සකස් වෙච්ච මොහොතේ ඊළඟට සකස් වෙන්නේ කොහොමද සංඥා සංඥාව සකස් වුණේ කොමක් නිසාද වේදනාව අනිත්‍ය නිසා ස්තේන ඒ සංඥාව නිසා සකස් වුණේ මොකද්ද සංස්කාර සංස්කාර සකස් වුණේ කොමක් නිසාද සංඥාව අනිත්‍යභාවයට පත් වෙච්ච නිසා ඒ සංස්කාර හේතුවෙන් සකස් වුණේ කොමක්ද විඥානීය දැනීම විඥානීය සකස් වුණේ කොමක් හේතුවෙන්ද සංස්කාර අනිත්‍යභාවයට පත් වෙච්ච නිසා ඉතින් මේක ඇතිවීම පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම කියන්නේ උකයි තේරෙනවද දැන් මහත්තයා මේ වෙලාවේ ඇස් දෙක පියාගෙන මොහොතක් කල්පනා කරා නම් අද උදේ ඉඳන් මම කොච්චරනම් දේවල් දකින්න නැද්ද අහන්න නැද්ද මට දැනෙන්නේ නැද්ද කියන කාරණේ මහත්තයා කොච්චර රූප ඇහෙන් දකින්න නැද්ද කොච්චර රූප ඇහෙන් උදේ පාන්දර නැගිට්ට වෙලාවේ නිදන කාමරයේ ඇස් දෙකෙන් දැක්ක මොහොතේ ඉඳන් මේ වෙනකන් රූප කී ලක්ෂයක් දකින්න නැද්ද නේ තේරෙනවද ඉතින් ඇතිවීම නැතිවීම කියන්නේ ඒකයි මේ දැක්කා වූ රූපයන් එකින් එක සිහිපත් කර කර දකිද්දී ඒ දකින මොහොතක් පාසා ඇතිවෙන්නා වූ වෙනස් වීම වෙනස් රූප වෙනස් රූපයන්ගේ ස්වභාවය තමයි මේ අනිත්‍යභාවය කියන්නේ. ඒතකොට ඒ රූප දැකීම නිසා අපි කොච්චර ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේද? තේන්න. ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගැනීමේ වේගවත් භාවය තමයි එතනදී අපි අනිත්‍යභාවය කියලා. ඒ ඇලීම් ගැටීම් උපේක්ෂා නිසා කොච්චර සංඥාවන් හඳුනා ගැනීම සකස් කරගන්නේද? ඒ හඳුනා ගැනීම නිසා කොච්චර අපි කුසල ලකුසල් සංස්කාර සකස් කරගන්නේ නැද්ද? ඒ නිසා අපි කොච්චර විශේෂ වූ දැනීම් නැත්තම් විඥානයන් සකස් කරගන්නේ නැද්ද? ඒ නිසා භවයට යන්නා වූ කොච්චරනම් අපි මේ සංස්කාරයන් සකස් කරගන්නේ නැද්ද? ඉතින් මේ සකස් කර ගැනීම මේ වේගය කියන්නේ මොකක්ද? ඇතිවීම නැතිවීම වේගය. එච්චර. ඒ නිසා උදේ ඉඳන් දැක්කා වූ රූපයන් ලක්ෂ ගාන සිහිපත් කරද්දී ඒ ලක්ෂ ගාන තුලින් අපි දකින්නේ පංච උපාදානස්කන්ධය ඇතිවීම සහ නැතිවීම. ඒ දකින දකින රූපයක් පාසා පංච උපාදානස්කන්ධය ඇති වෙමින් නැති වෙමින් නැති වෙමින් නැති වෙමින් භවයට යන සංස්කාර අපිට රැස් කරලා දුන්නා.